මම අඩවි ආරක්ෂක එච්ච සන්ත මං කතරගම අඩවියේ වනජීවි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මම බැලුවා මේ පූජා භූමියේ කතරගම දේවාලය සහ මේ කිරිවෙහෙර පූජා භූමියට ඇවිල්ලා මේ වඳුරංගෙන් වෙන පීඩාව මේ ප්‍රතිපතුන්ට වෙන පීඩාව ලොකු සාල පීඩාවක් තියෙනවා. මල් උදුර ගන්නවා, පළතුරු උදුර ගන්න පූජාවටි ඒ වගේම මේ තියෙන ගොඩනැගිලි සහ මේ වාහන දේපොළ වලටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. විදුරු කඩනවා, ගොඩනැගිලි වල කඩනවා, තියෙන ලොකු හානියක් එනවා. ඒ අනුව මම බස්නාගල මෙතුමාටත් කිරිවිහෙර නායක හමුදුරුවොත් රබිනාරා නායක හමුදුරුවොත් සාකච්ඡා කරාම ඒතුමල්ලා සහ නායක හමුදුරුවෝ කිව්වා ඕනම සහයෝගයක් දෙන්නම්, අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නම්, පුළුවන් ලොකු උදව්වක් මේක අපි කරමු කියලා. ඒ අනුව අපි මේ නිල්මෙතුමා සහ නායක හමුදුරුවෝ දෙපළ අවශ්‍ය කූඩු හදන්න ප්‍රතිපාදන ලබා දුන්නා, කූඩු හැදුවා. දැන් ඒ අනුව තමයි අපි අද දින පටන් ගත්තේ මේ වඳුරන් ඒ උගුල් කූඩු වලට අල්ල ගන්න. ඒතකොට දැන් මේකෙන් වඳුරු අල්ලලා දැන් මොනවද තුමාලා කියන්නේ, කොහටද ගිහින් දාන්නේ, නැත්නම් ඒ සතුන් වර්ධනය නොවන විදිහට කොහොමද ඒක සරසල තියෙන්නේ? අපි දැනටත් මේ සහකාර දෙස්තුමා ඌව කලාවේ සහකාර දෙස්තුමාගේ උපදෙස් පරිදි යාල දෙවෙන කොටසේ තියෙන වැව් වතුර තියෙන තැන් තියෙනවා වඳුරු ජීවත් වෙන පරිසරය. ඒ අනුව අපි මෙයාලගේ නිජ භූමිය වෙන උද්‍යාන කැලේටම මෙයාල නිදහස් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ අල්ලන වඳුරු හෙට උදෑසන 6ට පමණ අපි මේ යාල අරන් ගිහිල්ලා යාල දෙවෙනි කොටසේ හතුරු මිතුරු නැබිඩ වෙන වැනි ප්‍රදේශ, ඒ කියන වැව් තියෙන හොඳ වතුර තියෙන හොඳ උන්ට කන්න බොන තියෙන ප්‍රදේශයකට උදාහරණ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි, මේ පොඩ්ඩක් මේ ක්‍රියාදාමය පැහැදිලි කරන්න. ඒක කොහොමද මේකට අහු මේ සත්තු වල්ලන්නේ කියලා ඔහොම පොඩ්ඩක් විස්තර කරන්න. අපේ ඉස්සෙල්ලා ලොකු කූඩුව තියෙනවා, ඒකේ උගුල් අටවන දොට්ටුවක් තියෙනවා. ඒ අනුව එයාලට කැමති මෙයාල පැඩිපුරම ගන්න ආහාර මල් තමයි උදුරන්න බැරි මෙතුන්ගේ. ඒතර පළතුරු දාලා ඒකට අපි දාලා අපි මේ දිගල අනුමකින් ඒ උගුල අටවල තියෙනවා. ඒතකොට මෙයාලා ඇතුළට ආයන් පස්සේ ඒක අල්ලනවා, කූඩු ඇත වැහෙන ওই කුල් අනු ඇතරීකම. එතකොට මෙයාලට හානියක් වෙන්නේ නැහැ, සිසිල් ශාරීරික පීඩාවක් නැහැ. ඊට පස්සේ ඒ අල්ලන වඳුරෝ මේ ප්‍රවාහනය කරන කූඩුව මේකට අපි එතනින් නැවත දොරක් විරුද්ධ කරලා කූඩුව එකතු කරනවා. මේ එකතු කරන ඒ ටික අපි දැනට ආහාර දෙනවා, මෙයාලට වතුරක් දෙනවා. ඒ අනුව මෙයාලා ෆැක්ටරි කරතේකින් මේ කූඩුව පටවගෙන අරන් යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.